රැකිය විරහිත උපාධිධාරීන්ට වහා රැකියා ලබා දෙන ලෙස ඉල්ලමින් ඒක අබද්ධ රැකියා විරහිත උපාධිධාරීන් අද විරෝධතාවයක නිරත වුණා. ඒ පොල්දුව මන්සන්දියේදී. මෙම පිරිස විසුරුව හැරීමට පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. මේ අතර විශ්වවිද්‍යාල අනත්දෙන සේවකින් මුදල් අමාත්‍යංශයේ අසල දැවන්ත විරෝධතාවයක අද නිරත වුණා. මේ සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල 17ක අධ්‍යයන සේවකින් එක්ව සිටියා. මේ හේතුවෙන් ලෝටස් පාරේ එක් මන්තීරුවක් සම්පූර්ණයෙන් අවහිර වුණා. හෙට පවතින කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව නැවත ඉදිරිපත් වෙනවා. ඒ අවශ්‍ය මුදල් ප්‍රපදවා මේනෝට මිලියන 400ක් වෙන් කරන්න පුළුවන් කියලා කියලා තිනවා. එම මුදල හෙට වෙන් වෙලා මෙම ප්‍රශ්නේ निराකරණය කරන්න පුළුවන් තැනට පත් වුණොත් සඳුදා වෙනකොට විශ්වවිද්‍යාල පත්තිතේ සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. කෙසේ වෙතත් විශ්වවිද්‍යාල අනත්දෙන වෘත්තීය සමිති සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වුණා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත් සමග පවත්වපු සාර්ථකම සාකච්ඡාව අද දවසේ පැවැත්වුවා. අපි ඉතාමත්ම උවමනා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාවේ සභාපතිරට පැහැදිලි කළ දුන්නා කිසිදු හේතුවක් උඩ මේ අරගලය විසඳුමකින් තොරව නතර නොකරන බව. හෙට අමාත්‍ය මණ්ඩලයේ තියෙනවා මුදල් අමාත්‍යංශයෙන් අමාත්‍යයන් බලන්නලේද මේ සම්බන්ධව වාර්තා කරනවා කිව්වා. එමෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ඇතුළු සමසෞඛ්‍ය විද්‍යාපීඨයේ ශිෂ්‍ය සංගමයේ එක්ව අද විරෝධතාවයක නිරත වුණා. ඒ නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමට ගන්නා උත්සාහයන් වළකන ලෙස ඉල්ලමුණු. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.